GIT third question. A young farmer who lives near in Main Road from Colombo to Anuradhapura has decided to sell his vegetables himself to tourists traveling along the road. අනුරාධපුර කොළඹ දක්වා ගෙවෙන ප්‍රධාන මාර්ගයේ අසල පදිංචි සිට තරුණ ගොවි මහතෙකු මාර්ගයේ ගමන් කරන සංචාරකයන් තම එළවළු තමන් විසින්ම විකිණීමට තීරණය කරලා තියෙනවා. මේ සාර්ථක ව්‍යාපාරයක් කර ගැනීමට තම අලෙවි කළ යුතු එළවළු වර්ග ඒවායේ ප්‍රමාණ සහ මිල ගණන් පිළිබඳ සංචාරකයන්ට කල්පියා දැනුම් දීම අත්‍යවශ්‍ය බව ඔහුට අවබෝධ වෙලා තියෙනවා. දැන් මෙයා in advance he has realized that the essential of information tourists to in advance about the type of vegetable to sell, their quantities and price to make his successful business. කලින් message එක යන්න ඕනේ මේ ප්‍රමාණවල එළවලු මෙන්න මං එනවා අරගෙන තකුණවා ගන්න කියන එක තමයි. He discussed this idea with his daughter, who is sitting for GCA level this year. Then, on that, Oala Magi Darwetta, Kielama, JavaScript, right then puta me third question එක general ICT වල හරිම ලස්සන question එකක් HTML web වලින් අහන්නේ. ඒක basic question එකක් ඕගලන්ට මේක experience වෙයි. ඕගලන්ටත් මේ මගේ requirement එකක් වෙන්න පුළුවන්. දැන් මේ requirement එක වෙලා තියෙන්නේ Colombo Anuradhapura main road එකේ පදිංචි වෙලා ඉන්න farmer කෙනෙක්ට එයාගේ එළවලු විකුණ ගන්න එයා වෙබ් එකක් හදන්න එයාගේ දුවත් එක්ක ඩිස්කස් කරනවලු. එයාට ලොකු නොලෙජ් එකක් නෑ SQL Java JavaScript MySQL HTML. බට් අහන්නේ ලස්සන ක්වෙස්චන් එකක් අහන්නේ. හැබැයි එයාට IT කම්පියුටරේ පොඩ අතගාලා මොනවද කරගන්න පුළුවන්. එහෙම කෙනෙක්ට web authoring tool එකක් ගැන අදහසක් කියන්නයි මේ හදන්නේ. What is web authoring tool? An example for web authoring tool. අපි ලියමු දෙකේ උත්තරේ. මොනවාද web authoring tool කියන්නේ? අර HTML දන්නේ නැතුව, HTML code එක නැතුව ඔන්න ඔයාලගේ web competition එක තියෙනවා මේ මාසේ. This මේ මාසේ 30. ඒ වෙලාවට ඔයාලා web එකක් upload කරලා ඔයාලා ලස්සන tag දිනන්න පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන් web එකක් හදන්න HTML නැතුව. කොහොමද කරන්නේ? මෙන්න යනවා Dreamweaver වලට. HTML Dreamweaver මෙන්න HTML එකක් ඕනනම් create කියලා කියන්න බලන්න. ඔයාලට පේනවද ඔයාගේ left hand side එකේ code එක generate වෙනවා මෙතන. මේ පැත්තේ ඔයා මෙන්න type කරනවා title එක. මේ බලන්න home page. මොකද වෙන්නේ? ඔයා මෙතන type කරනකොටම home page කියලා මෙතන title tag එක automatically generate වෙනවා. ආ මෙතනට ගිහිල්ලා ශ්‍රී ලංකා කියලා කිව්වම ශ්‍රී ලංකා කියලා ගහලා මෙතනට ගිහිල්ලා හෙඩින් එකක් විදිහට හෙඩින් 1 කියලා කිව්වම මෙන්න මේක හෙඩින් එකක් වෙනවා මෙන්න මේක H1 කියලා ටැග් එක හෙඩින්. ඉතින් මම HTML දන්න නිසා මේ පැත්තේ පෙන්නනවා. නොදන්න කෙනෙක්ට මේක ලස්සනට කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙන්න මම ඉමේජ් එකක් ගන්නවා. Insert image හරි මලේ සේ img src තමයි මේ යන්නේ. මේක බලන්න මම මෙතෙන්ට right මගේ මේ image එකේ alternate text එක
කම්පියුටර් පික්චර් එකක් යන්නේ නැත්නම් ඊවේස්ට් එකක් තිබුණ විදිහට තියෙන්නේ. පික්චර් එක මෙතනට ආවා. ඔයාගේ පික්චර් එක INGSRC කියලා වෙන බිට් හයිට් ඔක්කොම මට මේක මෙතනට ගිහිල්ලා පික්චර් එක මෙතනට හොයාගෙන ගිහින් පික්චර් එක මේ මට අර බිට් හයිට් මුකුත් දැනගන්න ඕනේ. මෙන්න ඇවිල්ලා මේ පික්චර් එක සයිස් වෙලා ඇවිල්ලා ඒ කියන්නේ මේකට කියනවා ඔබේ ඔතරින් ටූල් එකක් කියලා. දැන් මේ ළමයාට දැන් මේ ක්වෙස්චන් එකේ ඉන්න ළමයාට ඕනේ ද JavaScript knowledge ද PHP MySQL නෝ ඕනේ නැහැ. එහෙනම් අපි web authoring tool එකේ උත්තරයට යමු ලියා ගන්න. What is a web authoring tool? web authoring tool එකක් කියලා කියන්නේ if you do not have a good knowledge of HTML or coding, you can use this tool. You will get graphical user interface, friendly interface. පරිශීලකයන්ට කේත රිවීමක් නොමැතිව වෙබ් පිටු සකස් කරන්න පුළුවන්. ලියා ගන්න. Developer do not want to write any code. And it is easy to develop web pages. It is a platform or a software to develop web pages easily. It is a platform or a software to develop web page easily. මෙන්න මෙතන මම පහල පෙන්නලා තියෙනවා මම අතන පික්චර් එකකුත් ඔයාලට මම ගත්තා මෙන්න මෙහෙම මෙතනේ web authoring වලට example green river මම ගත්තා pictures තියෙනවා නම් මම ඔයාලට පෙන්නන්නම් මේ හදන හැටි මම හිතුවා පෙන්නන්න ඕනේ කියලා. අදට ඒක ඔයා දාගන්න මෙතන මෙතන software create website without manual coding. You don't want to code HTML, CSS manually only in it. It's user-friendly interface. You can see a user-friendly interface as you can see. Magi putala dakala tiyena Word, Excel, PowerPoint punch kani. E wage me wage harima lazy interface ekak tiyena. Ekai me kiyanne. Code generations automatically code generation වා දැක්ක බලාගෙන හිටියා මම හෙඩින් දානකොට ටිච් 1 දෙක ආව ටග් ගාලා ing src මම ගැහුවේ නෑ ඔකට දැක්ක automatically ආවා. ඔය දකින්නවා කෝඩ් මෝඩ් එකයි ඩිසයින් මෝඩ් එකයි දෙකම තියෙනවා දැක්කනේ දෙපැත්තේම මම මෙහෙම කරලා පෙන්නනකොට වම් අත පැත්තට left side එකේ you can see the code. Right hand side you can see the design, right? Then and there you can see right. Then our question again hit upon non-coders letter. Yeah, that in actually non-coders. This is the benefit you can use, you can develop, that is the usage for non then developing web pages for non-coders. කෝඩින් නැති අයට කරන්න අන්න ඔය කොන්සෙප්ට් එක තමයි මෙතන මේ මේ වෙබ් ඔතරින් කියන කතන්දරේදී අපි බලාපොරොත්තු වෙන්නේ ළමයා ඒ ටික දැනගනී කියලා. මේ ලකුණු වට ගන්න ඔය ටික තමයි. මේ ටික ගැන අවබෝධය තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ලියා ගන්න බන් ගියන බැරි වෙච්ච examples to put Dreamweaver. Example WordPress Wix
ඔයාට හොඳ වෙබ් එකක් හදා ගන්න ඕනේ මික්සර් එක කියලා හදන්නකෝ වැඩි වෙලා යන්න. හරි මේක මන්න හදන්න. So the question is, what is the web authoring tool and explain 8 marks. The web authoring tool it is a platform or a website or a software or a platform create website without manual coding and it is easy, user friendly, right? ඔයාට ප්‍රීබිල්ඩ් කම්පෝනන්ස් තියෙනවා කියලා කියන්න පුළුවන්. ටෙම්ප්ලේට්ස් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක ලියාගන්න. There are templates where you can use and drag and drop activities you have visually. ඔයක ලියාගන්න. දෙවැනි ක්වෙස්චන් එක propose a web authoring tool known to you which can be used for this task and explain how to develop an application. Then how to develop කියන එක ලොකු වාක්‍ය රචනාවක් ලියන්න ඕනේ. කොහොමද කරන්න කියන එක අර තියෙන අර ස්පෙෂල් ෆීචර්ස් වලින් ලියන්න පුළුවන්. You can add pictures, you can add links using that web authoring tool වල තියෙන ෆීචර්ස් ටික ලියන්න පුළුවන්. Right? අපි දැන් මෙතනට ගියොත් ඔයාලට පුළුවන් දැන් මේ question එකේ මෙතන අහන්නේ මෙම කාර්ය සඳහා භාවිතා කර ඔබ දන්නා මේ කතු මෙවලමක් ඒ කියන්නේ ඔයා ඩ්‍රීම් විව කියනකො ඩ්‍රීම් විව වල තියෙන ටික ඔයා කියන්න තියෙන්නේ. රයිට් ලියන්න බලන්න ඩ්‍රීම් විවර් වලට දිහින් මම පෙන්නන්නේ මොනවද ලියන්න පුළුවන්. අර අපි කියපු ටිකම ආපහු කියන්න පුළුවන්. You can drag and drop. You can use graphical interface to format. You can use menus to use. Menus පාවිච්චි කරන්න පුළුවන්. මේ menus පාවිච්චි කරලා ඔයාලා ගන්න ඕනේ දේවල් ගන්න පුළුවන්. Right? ඔය ටික ලියන්න බලන්න අක්කා. Question එක මම දාලා තියන්නම් ලියන්න බලන්න. තනියම ලියන්න. ලකුණු 12ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කරන්න පුළුවන් දේවල් ටික නේද? ලින්ක්ස් ගන්න පුළුවන් කියන්න, පික්චර්ස් ගන්න පුළුවන් කියන්න.
හොඳයි වට ලියන්න පුළුවන් ගොඩක් දේවල් මෙන්න මෙහෙම වට ලියන්න පුළුවන් සෙකන්ඩ් ක්වෙස්චන් එකට මේ විදිහට මම මාකින් ස්කීම් එකට යන්න මේක තුන්වෙනි ප්‍රශ්නේ. හොඳයි. මෙන්න මේක. මේකේ දීලා තියෙනවා මේ 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 තියෙන ටීචර්ට අපිට මාකින් මාකර්ට මේක දෙන්නේ. යෝජිත මෙවල මේ මොදරින් ටූල් එකෙහි යටින් ඉරියැඳි පද වාක්‍ය තුන් ඛණ්ඩයක් හතරක් ඇතුළත් විය යුතුයි කියලා තියෙනවා. ඒ කියන්නේ propose web authoring tool known as that means you have to propose a web authoring tool first step. ඒ කියන්නේ ඔයාලට Dreamweaver ඕ මෙතන උඩ තිබුණා තව කීපයක් මම ඒකට යනවා. WordPress very popular. Wix right නමක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට කියන්න පුළුවන් අර අපි කලින් එකේදී අපි දාලා තියෙන කොටස් තිබුණානේ මෙන්න මේවා ටෙම්ප්ලේට් යූස් කරන්න පුළුවන් ප්‍රී බිල් කම්පෝනන්ට් අන්න ඒවා යූස් කරලා ඔයගලන්ට කතා කරන්න පුළුවන් මේවා නැතත් ඔයාලට ඔයාගේ වචන වලින් යන්න පුළුවන් එක්සැම්පල් වලට පික්චර් ගන්න පික්චර් ඉන්සර්ට් කොහොමද කරන්නේ දැන් මම කරන විදිහනේ මේ අහන්නේ පික්චර් ඉන්සර්ට් කරන්න පුළුවන් ඊළඟට ඔයාලට නොලෙජ් එකක් නැතුවත් මේ ටික කරන්න පුළුවන් කෝඩින් නොලෙජ් එකක් නැතුවත් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් මෙතන ෆෝමැටින් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා ෆෝමැටින් වලට යන්න බෑ මේක ටෙම්ප්ලේට් සි I will go for templates go for template yeah with blank templates see, you can see blank template මේ templates එක එක වර්ග තියෙනවා නේ මෙහෙම එකක් තියෙනවා මේ පැත්තේ navigation එක මෙතන ලියලා තියෙනවා මේ මේ තියෙනවා තව එකක් කොලම් දෙකේ එකක් කොලම් තුනේ ඒවත් තියෙනවා ඉතින් මට templates ගන්න පුළුවන් මේ templates ගන්න ඒවට දාන්න පුළුවන් right ඒවට දාන්න පුළුවන් ඉතින් ඔයාලට ඔය ටික තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ ඔයා මේක දන්නවද කියන එක මේකක් පාවිච්චි කරලා තියනවද කියන දැනුම තමයි මෙතන බලන්නේ කවදාවත් web authoring tool එකක් open කරලා නැත්නම් මේ question එකට බලන්නවත් බැහැ right go to the next final question discuss the advantage of web authoring tool 5 marks හා ඒක කියන්න පුළුවන් තනියම ලියන්න බලන්න this sorry what are the advantages of web authoring tool? There are disadvantages also because there are coding knowledge and ethics mono thought on upper me ganna bae hindi customize kar gannat bae right me tik kiyan puluwa
මොකද උත්තරේ වෙන්නේ. අංක 1 coding knowledge. You don't want to have a good smart programmer. Coding knowledge එක ඕනේ නෑ. And it is fast. ඉක්මනින් සකස් කරන්න පුළුවන්. It is user friendly. Low cost. There are themes and templates available. What are the disadvantages? You can't customize. What would I customize කරන්න බෑ. ඔයාගම කරගන්න බෑ. මොකද තියෙන එකක් මේ ගන්න තියෙන්නේ. ඒක ළඟ තියෙන template එහෙම ගන්න තියෙන්නේ. ගොඩාක් කරගන්න අමාරුයි. But සමහර features වලට ඕනේ වෙනවා. දැන් උදාහරණයක් database එකක් එක connect කරලා තමයි හරි. ඒ දේවල් කරගන්න ඔයාට තවත් knowledge එකක් ඕනේ වෙනවා programming පැත්තට. කමක් නෑ. නමුත් 90%ක්ම වාඩි මේකේ තනියම හදාගන්න පුළුවන් quick quick solution එකක්. දැන් මෙතන නම් quick solution එකක් වට තංගල web එකක් හදන්න බෑ. It's easy and user friendly. You don't want to have programming knowledge. හොඳයි, ඒ ප්‍රශ්නේ මම අපි ඉවර කරනවා. ඊට පස්සේ දැන් ඔය කතා කරේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම මම ප්‍රශ්නෙට ගියෝ තින් තුන්වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ තියෙන ප්‍රශ්නේ. යකුණු මෙතන 25ක් ගන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට. රයිට්. ඊළඟට යන්න පුළුවන් අපි යමු OS ප්‍රශ්නෙට යමු. Yes. Question number 7. මම ඔයාලට පුංචි කලාවක් දෙන්නම්. මේ ප්‍රශ්න සිලෙක්ට් කරෙත් ඔයගලන්ට. ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා මේ ඔපරේටින් සිස්ටම්ස් ගැන. හරි, අපි ඒ question එකට යමු. Read the question and answer. පොඩි වෙලාවක් දෙන්න. questions ටික මම පහල දාලා තියෙනවා, මට යන්න පුළුවන්. මම මුලින්ම question එකේ scenario එක දෙන්නම්. paper එක ගහගෙන ආපු ළමයි ගොඩක් ඉන්නවා online. paper එක දීලා තියෙන්නේ. English medium අය තමයි මෙතන ඉන්නේ. අනික paper එකත් එක්ක ඒගොල්ලන්ට කරගන්න ඕනේ. මම ඒ හින්දා මේගොල්ලන්ට දෙන්නම් මේ. හැබැයි ඔයගොල්ලෝ බය වෙන්න එපා. මෙතන මේ 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 question එක තමයි ළමයි ඇවිල්ලා ගොඩක් කතා කරේ. මෙතන තියෙනවා the organizing committee asks you to prepare two-page document on operating system. ළමයි ඇවිල්ලා පිටු දෙකක් ලියන්න ඕනේ වුණා කිව්වා. පිටු දෙකක් ලියන්න කිව්වේ නෑ. they had to read carefully the question. questions ටික අහන ළමයි මේක ගැන තමයි කිව්වේ රචනා ලියන්න තිබුණු paper එකක් එහෙම කියලා. but don't worry you can answer this question. අර අපි ඊළඟට මම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඒක බලන්න ලෑස්ති කරන්න. මම මේ වීඩියෝ එක මෙතනින් ක්ලෝස් කරනවා.